ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ පසරුවේ රැස් වුණා. ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්වීමෙන් අනතුරුව පක්ෂයේ නියෝජිතීන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළවල් විශේෂයෙන්ම රටේ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය අපි පක්ෂයේ වශයෙන් ඉදිරි මැතිවරණ කිරීම සම්බන්ධයෙන් ඒ කරුණු තමයි අපි කතා කළේ. අර ආණ්ඩුවට සම්බන්ධ වෙලා ඉන්න අය ඔබතුමාලට සම්බන්ධ කරගන්න මුකුත් වැඩපිළිවෙළ නැද්ද? ඒගොල්ලෝ ඉතින් ආණ්ඩුවට ගියානේ, ඉතින් අපි යන්න කිව්වේ නෑනේ. දැන් දීර්ඝ ගමනක් යන්න ඕන නම් මේකත් එකතු කරගන්න ඕනේ දැන්. මං හිතන්නේ ඒගොල්ලන්ට වඩා හොඳයි එනවා පක්ෂයට දැන්. කවුද එන්න බලාපොරොත්තු වෙන්නේ? ඒව රාජ්‍ය රහස් ඒවා. දැන් කොහොමද දැන් මැතිවරණයකට සූදානම් නැද්ද ඔබතුමාලා? දැන් කොහොමද? අපි ඕන වෙලාවක සූදානම්. දැන් කොහොමද ඉල්ලන්න බලාපොරොත්තු වෙන්නේ? නිදහස් පක්ෂෙන්ද සම්දානයක් විදියටද? අපිට තනියම තරඟ කරන්නත් පුළුවන්, සම්දානයක් විදියට තරඟ කරන්නත් පුළුවන්. මහින්ද රාජපක්ෂ. ඔව් ඔව්. ඒගොල්ලෝ මොකද්ද කියන්නේ? ඒගොල්ලන්ට මැතිවරණයක් ඉල්ලනවා. ඒගොල්ලන්ට? ඒ කියන්නේ අලුමතින් නැගිටලා දැන් ඇවිල්ලා ඉන්නවා කියලා කියන්නේ. ආයි කැලේරින් ගන්න වෙන්නේ නැසි. අද මම හිතන පොහොට්ටුවේ විශාල පිරිසක් නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද සම්බන්ධ වෙන්න කැමැති ප්‍රකාශ කළා තියෙනවා. ඒ අනුව මම හිතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් තියෙන මතවාද දෙකත් අපිට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද අපිට කලින් ගියපු එක්කෙනාට වඩා ළඟ ඉඳලා ගියපු එක්කෙනා හොඳ නැති වෙන්නත් බෑනේ. අද මේ රට මේ පත්ලා තියෙන තත්ත්වෙට කවුරු හරි ආපස්සට බලලා කිව්වොත් එහෙම කවුද වග් කියන්න ඕන කෙනෙක්? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සඳාන ආණ්ඩු තමයි වැඩිම කාලයක් ආණ්ඩු කරේ. ඒ නිසා මේකේ යම් තරමක බරපැන අපි රාජපක්ෂ මහත්තුරුන්ට එල්ල කරනවා වගේම රාජපක්ෂ මහත්තුරු රැක්ක නැවත වතාවක් පත් කරපු ඒගොල්ලොත් එක්ක ආණ්ඩු හදපු ජනාධිපතිකම් කරපු අපි හැමෝටම වගකීමක් තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්කත් මම එළියට එනකොට අපි ගියේ UNP කර නෙමෙයි. අපි කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරල් දාලා යන්න හෝ වෙනත් පක්ෂයෙන් ඡන්දිල්ලන්න හෝ වෙන තැනක නැවත වතාවක් මේ මහගෙදර හෝ ගෙදර කරගන්න අපි කවුරුත් සූදානම් නැහැ. ප්‍රතිරූප වන්දනාවෙන් තොරව අපි මේ පක්ෂය නැවත ගොඩනැගිය යුතුයි කියන මතයේ සියලු දෙනාම ඉන්නවා. ඉදිරි මාසෙක කාලයක් ඇතුළත දැවැන්ත ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. නොවැම්බර් සහ දෙසැම්බර් මාසයේ අවසන් වෙනකොට දාලගිල්ල ඉන්න අය අපව නැවත අපේ පක්ෂයට ගෙන්න ගන්න. ඒ තනතුරු අත්හැරලා දාලා එනවනම් හෙට උදේත් අපේ තනතුරු හරි පරිත්‍යාග කරන්න අපි සූදානම්.